ප්‍රශ්න ප්‍රශ්න හැම තැනම ප්‍රශ්න. දැන් ඔන්න එළියට නම් යන්නේ පා නීති තද කරලා තියන්නේ. හරි. නීතිය මාර තදයි. දැන් මම බලන් හිටියා මේ ඉන්දියාවේ සිදුවීම. හරි. දෙයනේ කියලා අපේ රටේ නම් එහෙම වෙන්නේ නැහැ මම දනවා. හා ඕකේ. හැබැයි අපි ඉන්දියාවේ නම් දැක්කා දුම්බර කෙතේ අපි ගොයන් නෙලනවා වගේ. නෙලාගෙන 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 යන්නේ. ඔව්. ඒ කියන්නේ මට තේරෙනවා ඉන්දියාවේ සමහර පොලිස් නිලධාරීන් ගහන්නේ වරදටම නෙමෙයි. මලට ගහන්නේ මලට. ගෙදර යන්නත් නෑ අපිට. උඹලට උඹලට කිගෙනේ. එම වෙන එකකේ. ඔහොම ගිහිල්ලා වැඩේ ඔඩු දෙව්වා. ඒක පොඩ්ඩක් සීමාව පැන්නා. ඒ වීඩියෝ දර්ශන තියෙනවා. ඒ කියන්නේ ඒ තරුණයෙකුට පහර දීලා ආ එයාගේ අම්මට හෝ අත්තම්මටත් පාරක් ගැහුවා. එනිල ධාරියා. යස්. ඒකෙන් වැඩේ ඇවිලුණා. දුර දිග ගියා. මිනිස්සු එකතු වුණා. දැන් වීඩියෝ දර්ශන තියෙනවා. පොලිසිය ගහILLක් නැහැ ජනතාවට. ඉන්දියාවේ ජනතාව පොලිසියට එලෝ එලෝ ගානවා දැන් දි. මේ හැමදේම ඉතින් සීමා සහිතව තමයි. මේ සියලු දේ. බලය වුණත් පාවිච්චි කරන්න සීමාවක් තියනවා නේ. අර කියනවනේ. මිනිහා කවුද කියලා බලා ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? බලය දෙන්න. බලය දීලා බලන්න. අපි ඉතින් කාලයක් තිස්සේ එක කරගෙන යන කට්ටියනේ නේ. හැබැයි ඉතින් මේ පාර බලය දීපු එක ගැනත් වචනයක් කියන්න ඕනේ. අපිට පාර්ලිමේන්තුවක් ගැන මතකයට එන්නේ නැහැ නේද? දැන් මම කල්පනා කරනවා මෙත්තුවක් කාලයක් මේක තිබුණා ඒක සාකච්ඡා කරා මේ ගොට්ටිය ඇවිල්ලා නේද? ඔව් ඒක තිබුණා. ඔව්. දැන් ඒක තිබුණා ඒක තිබුණේ නැහැ කියලා මේක විසිරුවලා තියෙන්නේ. ඔව්. තිබුණේ නැහැ කියලාත් ලොකු ප්‍රශ්නයක් නැහැ. අවංකවම ඉතින් ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ආරක්ෂක අංශය එකතු වෙලා මේ කරන ටික බැලුවාම මිනිස්සු දාන පෝස්ට් සාධාරණයි කියලා හිතෙනවා. ඒකත්ද. මන් දන්නේ මිනිස්සු කියන්නේ ඔය පෝස්ට් දාලා කියන්නේ මේ ටික හිටියාම ඇති රට කරන්නේ නේද? ඇත්ත වගේ දැනෙනවා. කියනවා නේද? කරු ජනාධිපතිතුමනි ආරක්ෂක අංශ ටික එකතු කරා මේක කරන්න ඕනේ ඉතින්. ඔය චෝක් එකට යන්න කියලා කියනවා. අනිත් එක මේක සාමාන්‍ය වෙලාවක් නෙමෙයි නේද? ඔව් අනේ. ඒක සීරියස්ම කේස් එකක් තමයි. මේක ක්‍රයිසිස් සිටුේෂන් එකක්. එන්නම ප්‍රශ්න තියෙන වෙලාවක් නේද? ආ ආ. චර විශාල ගෝලීය ප්‍රශ්නයක් තියෙන වෙලාවේ පුළුවන් නම් මේ රට හැන්ඩල් කරන්න. ජනාධිපතිවරයෙකුට සහ ආරක්ෂක අංශ ටිකට එකතු වෙලා මන් දන්නේ මිනිස්සු හනේවා. ඉතින් දෙකටම මේකම කරන් යන්න බැරිද කියලා. එහෙම කරන්න බැරි සමහර ප්‍රශ්න ඇති. මම කියන්නේ මිනිස්සු අහන එක. ඒ මිනිස්සුන්ට දැනෙන දෙන්නේ අහන්නේ. මිනිස්සුන්ට දැනෙන දේ. රටේ ආර්ථිකය සම්බන්ධව තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අර එහෙමම කිව්වට එහෙමම කරන්න බැරුව ඇති. නමුත් ඉතින් මම මොනවා මිනිස්සු අහනවා රහලා තින්නේ. අවිදි මේ කියනවා මිනිස්සු කියනවා. මිනිස්සු කියනවා කියලා අපි මේ කියනවා. නේද? මගේ හිතත් මොකද්ද කියනවා. ඒක අත්තෙම දාලා කියනවා අපි. අනේ හොඳයි වැඩේ කරගෙන යන විදිය නේ. පක්ෂ විපක්ෂ නැතු කකුලෙන් අදින්න තු වැඩ කරන එක හොඳයි. මොකද ඔබ කරන හැම දෙයක්ම ඔබ ගන්න හැම පියවරක්ම ගරු මන්ත්‍රීවරුනි. හරි. දැන් මන්ත්‍රීවරු ඉස්ලාම ගිහිල්ලා වගේ ඉන්නේ මේ විසිරෙලා අනින්නේ. දැන් ඉතින් ආයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න ඕනේ. ඡන්දෙන් ඇවිල්ලා. දැන් සාමාන්‍ය පුරවැසියෝ. දැන් සාමාන්‍ය පුරවැසියෝ. අපි වගේ. එක වගේ. ඡන්දෙල්ලෝ නම් අපිත් අපේක්ෂක. කොහොමද වෙනස සැපද? කොහොමද? කොරන්ටයින් මොකද? හොඳයිද කොරන්ටයින්? කොහොමද අපි වගේ ගෙවල්ලට මොනවාද? මොනවා කියලා යන්න දෙලේට? ඔව් ඒකනේ. ඔව් නිකන් අරවම වගේලා ගියොත් එන්නේ ඒගොල්ලොත් එන්නේ ජිප් එකට තමයි. ඔබ කරන දේවල් පිළිබඳව බොහොම විමසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ නිසා වැරදි තුරුම්පුණක් ගහන්න එපා කියලා අපි මේ අපේක්ෂකයන්ට කියන්න ඕනේ. යස්. අපි තදින්න බලාගෙන ඉන්නේ. හරි කොලේ. අපි නෙමේ ජනතාව. අපි ජනතාව. අපි රිපෝට් කරනවා. ආ මගේ කොලේ දාගත්තා. ඔව්. දාන්න දුර. මම ජෝකර් කෙනෙක් අදින්න ඉති. ජෝකර් අදින්නේ. හා මට ඉත්තේ මදින ජෝකර්. සියත FM. දිනපතා ලේඩිය නරඹන්න. එහෙත් බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.